වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට RCB කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙයිද? ඔව්. අපි දන්නවා IPL second edition එකේ වත්තත් IPL UAE edition එක ආරම්භ වෙනවා හරියටම 19 වෙනිදා ඉරිදා කියන්නේ හෙට දවසේදීද හරියටම දවසයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය බලාගෙන ඉන්න මේක නවත් ආරම්භ වෙනකන් අපි දන්නවා පරිණත තරගයේ ක්‍රීඩා කරන්නේ Mumbai Indians කණ්ඩායම සහ CSK කණ්ඩායම. ඉතින් ගොඩක් අය බලාගෙන ඉන්න අපේ ක්‍රීඩකයන් දෙදෙනා අලුතින් යන අපේ ක්‍රීඩකයන් දෙදෙනා වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීරට RCB කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙයිද කියලා ඉතින් අපි දැක්කා. ගොඩක් ඉන්දියා මාධ්‍ය වලින් මේ ස්කොඩ් එක ඇනලයිස් කරලා තිනවා. ස්කොඩ් එකේ ප්‍රොබබල් ප්ලේයින් 11 එක නම් කරලා තිනවා. ඉතින් ගොඩක් අයගේ ප්ලේයින් 11 වල වනිදු හසරංග ඉන්නවා. ඉතින් අපි දන්නවා ඕවර්සීස් ප්ලේයර්ස් ලා කියන්නේ වෙන රටවල ක්‍රීඩකයන් 4 දෙනෙක් විතර ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් 4 දෙනෙක් විතර එක කණ්ඩායමකට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම AB de Villiers, Glenn Maxwell වගේ ක්‍රීඩකයන් අනිවාර්යයෙන්ම RCB කණ්ඩායමේ ක්‍රීඩා කරන. ඉතින් ගොඩක් අය මේ ප්‍රොබර්ස් කොන්ට් එක දාලා තිබ්බ එහෙදී ඔවුන් නම් කරලා තිබ්බ 4 දෙනා තමයි කියන්නේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස් 4 දෙනා තමයි AB de Villiers, Glenn Maxwell, වනිදු හසරංග සහ Kyle Jameson. අපිටන ෆාස්ට් බෝලර් කයිල් ජේම්සන්. ඉතින් ආ බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මෙතන වනිදු හසරංග ක්‍රීඩා කරද්දී එහෙම නැත්නම් ටිම් ඩේවිඩ්. දන්නවා ටිම් ඩේවිඩ් තවත් තුන් ඉරව ක්‍රීඩකයෙක්. අවුට ලොකු පහරවල් එල්ල ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ගේම පන්දු වෙන තොර දස්කම් දක්වන අපිට එක CPL තරගාවලියේ තෝ ඉතමත් හොඳ ක්‍රීඩා කරනවා. ඉතින් අර ෆයිට් එකක් තියෙනවා නම් තියෙන්නේ වනිදු හසරංගගේ සහ ටිම් ඩේවිඩ් අතර. ඒකම අපි කතා කරලා තියෙන දුෂ්මන්ත චමීර සහ කයිල් ජේම්සන් අතර තමයි ඉතර තරගයක් තියෙන්නේ. ෆාස්ට් බෝලර් බෝල් කෙනෙක් විදිහට කණ්ඩායමට එන්නේ. ඉතින් කයිල් ජේම්සන්ට ඒ අවස්ථාව හම්බෙද එහෙම නැත්නම් අපේ දුෂ්මන්ත චමීරට ඒ අවස්ථාව හම්බෙද කියලා කියන්න අපි ඉතින් ගොඩක් අය කියන විදිහට අනිවාර්යයෙන්ම වනිදු කණ්ඩායමේ ඉන්න ප්ලේයින් 11 එකේ ඉන්නවා. ඉතින් අපි දුෂ්මන්තයන් කයිල් ගැන කතා කරොත් එහෙම අපි දන්නවා කයිල් ජේම්සන් ටෙස්ට් ෆයිනල් එකේදී තව ශ්‍රීලන්තේ කයිල් ජේම්සන් ටෙස්ට් ෆයිනල් එකේදී ඔහු තමයි තරගයේ වීරයා වුණේ. ඉතින් එහිදී තව එක් දෙයක් ඔහු කියලා තිබ්බා RCB කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී විරාට් කොහලි ඔහුට රතුපන්දුවෙන් වන්දියවන්න කිව්වට ඔහු ඒකට කැමතිලා නැහැ. ඉතින් ඒ පොඩි ප්‍රශ්නකුත් අතර තියෙනවා. ඉතින් කොහලි දැන් කැමති දන්නේ නැහැ කයිල් ජේම්සන් ක්‍රීඩා කරන්න. ඉතින් කයිල් නැත්තම් අනිවාර්යයෙන්ම අපේ දුෂ්මන්ත චමීර ඔතනට ක්‍රීඩා කරයි කියලා අපිට හිතන්න පුළුවන්.